සින් සැ. නිරන්තරයෙන් බෞද්ධ ජනතාවගේ හිද සූපිණස්ස විධ බෞද්ධ සටහන් ධර්මදේශනා ධර්මසාකච්ඡා ඔබට සමහිප කරන ටිවිදුලළ බෞදදුරූපපුහනේ නාලිකාවේ මේ පැටනීමිත උතුම් දායිකත්ව ධර්මදේශනය ශ්‍රවණයකිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානක් වන්නේ. සැදැහැවතුනි අද විමුතුම් දායකත්ව ධර්මදේශනය සඳහා අප කලා වූ ගවරවාන් විතාරාධනය පිළිගෙන වැඩ්ම අවදාල, ට චන්දර විහාරයේ විහාරාධීපති මහරගම සිරිවජිරඥාන ධර්මායතනයේ ආශවාාරය ශාස්ත්‍රපති, විචිත්‍රය ධර්මකතික පූජපාද නම කියනටවසරයි හිවුරේ ප්ඥාසය කර ගෞරමණයස්ොමින් වහන්සේ සාධනා දෙයක් දී දෙපානමද පිළිගෙන සිටිමෝ. සාධහෝ 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 සැදැහවතුනි අදමමුතුම් දයයිකත්ව ධර්මදේශනයේ තම පින්බර දායකත්වය ගැන කටයුතු කරනු ලබනවා. ගම මාපලගම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවේෙන යුතු වෛද්‍ය එස් අබේ සුන්දර සමිපුෘර්ෂාණන් අචල තීක්ෂණ අබේ සුන්දර පුතනුවන් සහ ආචාර්ය මිනෝලි අපොන්සු ලේලිය යන පින්වත් පිරිස වින්. සදැවතුන්වතු මර්මුණු ලෙසින් සඳහන්කරන තිෙනවා. දෙදහස් විස්සේ ජනිමස්ස දෙවන දින අබහ ප්‍රප්ත වූ විශ්්‍රාමලත්න් හෙද නිලධාරණී. චිත්‍රාමාලනී ගුණවර්ධන ආද්‍රරණියය භාර්යාවට මෑණියන්ට පුුණ යන මෝදනායි. කිරීම පරලෝ සැපත්තුූ එන්දෝරිස් අබේ සුන්දරපියාණන්ටත් පර්ශාලාචාරණී එස්කේ පතිරණගේ සහ ඉලේ පෙරුමාරච්චි මෙන්දරා යන මැනිවරුන්. දෙපලට අද විශ්නාාමලදන් විදුහල්පති අබේ පාල ගුණවර්ධන මහත ඇතුළු පරලෝ සැපත්තුූ සිලම ඥාතීහිතමිත්‍රරාධීන්ට අන ෝොරයි කිරීම ධර්ම දේශනයට සහා කියව අනුක්‍රහයි දැක් වූ සිිලම දෙනාඇතුළු සුජීවත්ව සිටින සිිම දෙනට නිදුක් ියරෝ ගේහි ීර් ගශ ප්‍රාත්නනායි කිරීමත. එ වගේම දිදුන මද ජලයකරු සහපති තැන් පත්න් පූජ පාද නම කැනටවසරයි මලිග විලස්ස චී ගෞරුණියන අයික සොමින්න් හන්සේටාත්න් දිදුල කාරය මන්ඩ ලේටාත්. ක්වවැසි ලෝසි සමටාත් ධර්මදේශනය ශ්‍රෝවණය කරන සුපිනොතුම් සමටන් නිදුක් නීරෝකී සුවලබී සුවදායක ප්‍රතිපදාවකින් එක්මන් භවයකදී උතු වූ චතුරාර් ශතය ධර්මය ඔබෝධ වී අමාමහානිවලින් සැනසිත්වායන උතුම් ප්‍රාර්ථනයන් පෙරදැරවයි සදහැවතුන් අද මමුූතුම් දායිකත්ව ධර්මදේශනය තම පින්බර දායකත්වය ගෙන කටයුතු කරු ලබන්නේ. එස නම් සැහැවතුනි මෙහි සඳහන් කරගනයට දනුව ුතුම අරමුණුත්තයක් කාරයෙන් ස්ට සිද්ධ හේවායනඋතුම් ප්‍රාර්ථනයක් ඇැතිවෙන් ගෞරවනිය දේශකන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරහධනා කරමින් අපසම මෙතැන් සිට ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරමන්නතුව මෙමවතුම් ධර්මදේශනය ශ්‍රවණය කරමෝ. අවසරයි ස්වමීන් වහන්ස. සමන්තාචක්කවාාලේ සුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් ධම්මත් සවන කාලෝ අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමුතස්සෙ භගවතුවරහතු සම්ම සම්බුද්ධස්සේ නමුතස්ස භගවතුෝවර අතුෝ සම්ම සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝවර අතු සම්මාසම්බුද්ධස්ස. දීම භික්කබේ පරියේසෙන අරයෝච පරියේසනා අනරයේච පරියේසනාති ශ්‍රද්ධාවන්ත පින්නතුනිීටවී දිදුල බෞද්ධනාලිකා පොස්සේ විකාසනය කරන මේ ධර්මාණු ශාසන විහි දායකත්වේ භාරගෙන කටය යුතු කරන්නේ කොට්ටවගම මාපලගම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවේ නියුතු වෛද්‍ය එස් අභේ සුන්දර ස්වාමිපුරුෂයාාණන් අචලතීක්ෂණ අභේසුන්දර පුතුුණුවන් සහ ආචාරය මිනෝලි අපෝන්සු මහාත්මනය ලේලිය. ඒ හැමදනාම එකතු වෙලා මේ උුතුම් පින්ගම සිද්ධ කල්ල බලාපොරොත්තු වන්නේ ටෙදාස් විස්ස ජෝනිමාසේ දෙවන දින පරලව සැපත්වන්ටේ දනු විෂ්ඨාමලත් හෙද නිරධාරිණේ චිත්‍රාමාලනයේ ගුණවර්ධන ආදරණය ස්වාමි දියනිය ඒවාගේ ආදරණී මෑණියන් වහන්සේට පින් අනුමෝදංකි්‍රීීම සඳහා සිද්ධ කරන පින්කම. හි වගේම පරලෝසපත් එන්දෝනි සබේතුන්දර පියාණන්ටත් පාටසාාලාචාරිනී ස්කේ පතිරගේ සහ ඉ පිරුමා රච්චේ මේන්දරා යන මැනිවුරුත් දෙබලටත් විශනාාමලත් විදුහල්පති අබේ පාල ගුණවර්ධන මහත්මය තුළු පරලෝ සැපත් සියලූම ඥාතහිතමි ත්‍රාදීන්ට මේ උතුම් පිණ අනුමෝදන් වේවා අපි සෑමදනාටමත් සංසාරදුක් කලබර උතුම් නිවනිින් සැනසෙන්ට මේ උතුම් පින හේතුවාසනාවේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම අපි ධර්ම දේශනාවට මාතෘකාවත්යෙන් තබාගත්තේ මජ්‍යම නිකාය පලවෙනි කොටසේ අරිය පරියේසන සූත්‍ර දේශනාව අරිය පරියේසන අරිය කෙළ කියන්නේ ආර්යය පරියේසන කෙළකෙන සෙවීම තවත් කියනව නම් උතුම් සෙවීම කියන එක. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගන්නට ගිය ගමනදී තතාගත බුදුරජාණන් වහන්සේගේ බොහොම අපූරු චරිතාප්‍රධානයටම අයිති එතම් බුද්ධ චරිතයට මයිති පින්නතුනිි කතාවක් මෙතන තියෙනවා. භාගතුන්වන් සැවැත්නවර ජේතනාරාම වැඩඉන්න වෙලාවක දවසක් බුදු හාමුදුරුව පින්ඩපාතේ වැඩම කරලා ජීතනාරාමයට වැඩම කරලාහිටපු මේ පික්ෂුන් වහන්සලා පන්සීයක් පමණ භික්ෂුන් වහන්සල පෙන්නතුන වැඩ හිටිය ඒ සාමීන් වහන්සලා සීලු දෙනාම එදා අපේ ආනන්ද හාමුදුරුවෝ පිරින්නතුනි මුණගහහිටාව ඇවිල කියනවා නේ ආනන්ද හාමුදුරුවනේ අපි ගොඩාක්කාලයකින් අපේ බුදු හාමුදුරුව දැක්කනෑ ඔබහන්සිට පුළුවන්ද භාගගොතුන්වහන් සුළු මුොහොතකට අපිට දකින්න සලස්සන්න සන බලන්න පින්නතුනි බොහෝකාලයකින් බුදු හාමුදුරුව දැකලන අනන්දහඳරුවන්ට කියනවා අපිට බුදු හාමුදුරුව මුණගස්න්න කියලා. ඉට පස්සේ අනන්ද හාමුදුරුවෝ මේ සාමීන් වහන්සලට කියනවා ක්‍රම්මක නැමැති බ්‍රාහ්මණියගේ අසපුුවට පැමිණෙන්න්න ඒ රම්මක කියන බ්‍රාක්්මණයාගේ අසපුයේදි භාගතුන් වහන්සේ නොවරදවාම ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. ය ධර්ම දේශනාව ශ්‍රවණය කරන වගේම බොදුහාම්දුරුවත් ඔබහන්සලට බලාගන්න පුළුවන්. ඊට පසි භාගතුවා සැවැත්නූරට පිඩ පාති වැඩම කරල දානය බලඳලා. ද හාමුදුරුවත් එක්ක දිවා විහිරණය සඳහා මිගාරමාතු ප්‍රාසා දනම් වූ විසාකා මහව පාසිකාව කරපු පූරාරාමයට පින්නතුනි වැඩම කළා. පින්නතුන් දන්නව විසාකාව හදව පූරාරාමේ බිමට දාපු පලසක වටිනාකම ලක්ෂයි. රාරාමිඩිලක් වුණත් පින්නතුනිි හරි පිළිවෙලයි. ආවට ගියට හදු පන්සලක්නේ බොහොම ලස්සනට පිළිවෙලකට පින්නතුන හදවු පන්සලක්. අනේ පුරාමි බුදු හාමුදුරුව ටිකවෙලාවක් වැඩයිඳලා දේශනාව කියනව පල සමාපත්තියෙන් වැඩහිද සවස්කාලේ පල සමවතින් නැගේ සිට ඇඟ සෝදා ගැනීම පිණිස නැගෙනහිර නාන කොටුවට භාගතුන් වහන්සේ ආලන්ද හාමුදුරුොත් එක්ක පිරින්නතුනි වැඩම කළා ඉට පස්සේ ආරන්ද හාමුදුරුව කියනව ස්වාමයණි භාගතුන් වහන්ස රම්මක බ්‍රාහ්මණයගේ ආරාමය හරිසිත් කලුයි බුදු හාමුදුරුවනේ ඒක බොහොම රමණීයයි භාගතුන් වහන්සේ අනුකම්පා කරලා එ රම්මක බ්‍රාක්්මණයන්ගේ ආරාමයට වැඩම කරනවනම් බුදු හාමුදුරුවනය එක බොහොම් වටිනවා. භාගතුන් වහන්සේ බොහෝම නි් අදධතාවයෙන් පින්නතුන එක පිළිගත්තා. පිළියරගෙනෙහි වැඩම කරලා ඒ වෙලාවේ මෙදේශනාවට මොලින් කියපු සියලූම සාමීන් වහන්සලා ඒ වනකොට පිරිනතුනි වැඩම කල්ලා හිටියේ රම්මක කියන බ්‍රාක්්මණයගේ ආරාමයට ඉතින් බුදු හාමුදුරු වඩිනකොටත් භික්ෂුණු වහන්සලා සියලුදනාම් බොහොම ධාර්මික කතාවක් කතා කරකර හිටිය දැහැමි කතාවක් භාගතුන් වහන්සේ වදාලන සන්නපතිතානං බෝ භික්කවේදයන් කරණීයන් ධම්මීවා කතා අරියෝවා තුන්නේ බාවෝ මහනිල රැසවෙච්ච වෙලාවට කාරණ දෙකයි එකත් තමයි ධම්මීවා කතා එක්කෝ ධාර්මි කතාවක් කරන්න ටෝනෑ. අරියවා තුන්නේ භාවය මනැත්තන් ආරයෙ තුුස්්නීම් භාවය. එ තුන්නේ බාවෝ තුස්්නීම් භාවය කළ කියන පෙන්නතුනි සත්තුත් බලාගත්වොත බලාගන්න ඒක නියම භබාවයන මෙතන කියනව අරියෝවා තුන්නේ බාාවෝ එකැන පින්නතුනි ආයටු ස් නීම් භාාවය කියන එක ආරිෂ් නීම් භාවය කියල කියන්නේ පින්නතුන එක බුදු ගුණයක් දහම් ගුණයක් සගගුණයක් එක භාවනා කමටහනක් පිළිබඳව පින්නතුරි මෙිහහිකිරීම එදා මේ දේශනාව කියනව පින්නතුනිී ිසුන් වහසල මේ ධාර්මි කතාවක් කරන්න නිසා බුදු හාමුදුරුවෝ ඒ සාලාවෙ දුරටුවළඟ එකන එලියට වෙලා මේ බිසුන් වහන්සලගේ මේ ධාර්මි කතා අවසංගෙනකං බුදුහාම්දුරු දුරට වළඟ බලාගැෙන හිටිය අන්තිපට බුදු හාමුදුරුව දුොර අගුලට පින්න තුනි තට්ටු කළා භික්සුන් වහන්සල දොර ඇරයා භාගතුන් වහන්සේ පණවාති බුණු වාසනය වැඩේඳලා කියන අහනවා මහනිනි මා මෙහි එනා වස්ථාවේ නුබලා මොනවාය කතාවන්ද කතා කර කර හිටියේ යට භික්සුන් වහන්සල පිළිතුරු දෙනවා සාමයණ භාගතුන් වහන්ස පෙරුම් පිරීම අභිනිස්ක්‍රමණය පිළිබඳව කරලා ද කතාව උබහන්සේගේ ජීවිද කාව ජීවත කතාව ජීවන මේ ආපු සංසාරක ජීවිතය ගමන් මඟ පිළිබඳව බුදු හාමුදුරුව වනය කතා කර කර හිටිය. බුදුහාමුදුරු වදාළ මහනි්‍ය බොහොම හොඳයි සද්‍රාවෙන් ගිහිගයින් නික්මිලා අනගාරික ශාසනයේ පැවිදීුවන්ට දෙහැමි කතාවෙන් කල්ගෙවීම ඉතාමත්ම සුදුසයි. මුලින්කිව වගේ බොදු හාදුුරු මෙතන කියනවා රැස්සූ අවස්ථාවල කළිය යුතු වැට දෙකක් ගැන. කතා කරනවන දසකතා මිෂ්ටිතදැහැමි කතාවක් කිරීම හෝ නොේසේනං ආරිෙ ටුෂ්නීම් භාවය දෙක එකක් වටිනවකෙව්වා එක්ක දැහැමි කතාපක් කරන්නට දේපනැත්තං ආයටුෂ්නම් භාවය ඉතින් භාගතුන් වහන්සේ මේ දේශනාවී මතක් කරනව මහනනේ මේ සූත්‍රය නම අරිය පරියේේසන සූත්‍රයනේ මානි පරියේසන එකන සෙවීම් දෙකක් තියෙනවා එකත් තමයි අරිය පරියේසනය ආය පරියේෂණය අතක තමයි අනාර පර්යේෂණය අනාරි පරයේෂණය මොකක්ද බේලෝකයේ ජාතිය ස්වභාවකට ඇති ඇත්තැම් කෙනෙක් ජාතිය ස්වභාවකොට ඇයි දෙයක්ක පෙන්නතුනි හොයෙනවා දැම් මේ අපි ජාති උපත්තියක් ලබාගෙන පෙන්න්න තුනි තියනෙ නැවත උපදින දෙයක්ම අපව හයෙනවා පදිච්චකයේ පින්නතුනි දුක මදිවට තවත් ඒ දුකටම පින්නතුනි වැට්න දෙයක්ම අපි හොයන්නේ ජරාව ස්වභාව කොට ඇති යමෙක් ජරාව ස්භාව කොටයිත් දෙයක්ම තමයි පින්නතුි හොයන්නේ අපි ලෙඩවෙන බව දැන ලෙඩවෙන බවත් දැනගෙනත් පින්නතුනි අපි ඒදේම ලෙඩවෙන දේවල්මයි පින්නතුනි හොයන්නේ මරණය ස්භාවකොට ඇති යම්කිසිගෙනෙක් මරණය ස්වභාවකොට ඇති යමක් මයි හොයන්නේ ශෝකය ස්වභාවකොට ඇති යම්සිෙනක්ෝ ස්වභාවකොට ඇත් දෙයක් මය ොහොයන්නේඒවාගේම කෙලෙසීම ස්වභාවකොට ඇති කෙලෙසීම ස්වභාවකොට ඇදයක් මය හොයන්නේ මේ තමයි පන්නතුන අනාරය පරියේෂණය කෙළ කියන්නේ කවරෙක් නං ජාතිය ස්වභාාවකොට ඇත්තේ යයි කියන්නේ ද. අබුදරු ඒවාගේම දසි දස්සන් කම්කරුවන් ආදේ මේ පංචකාම ගුණ තමයි ජාති ධර්මය කළ කියන්නේ. මේ ජාති ධර්මයන්හි තුස්නායිෙන් ගැටගහිල මුලාවට පත්වෙලා එයින් යටගිය වූ ලෝකවාසී සත්්‍යයෝ තමන් ජාතිය ස්වභාවකොට ඇත්තේ ජාතිය ස්භාවකොට ඇදයක්ක්ක පෙන්න්නතුනිි හොෙනවා තකොට උපපත්තියත් එක්ක මේ සෑමදික්ක පෙන්නතු ලැබෙනවා තක නැව න නැව නැවත නැවත පදිින්න තියෙන හේතුවක්මයි පින්නතුනිි හොයන්නේ මනස්සලෝක දුකයි කියලත් පින්නතුනි දන්නවා නමුත් ආපහුදුක ඇතිවෙන දෙයක්මයි පින්නතුනිි හොයන්නේ භාගතුන් වහන්සේ වදාළයක සූත්‍රයකදී සීලං යාව ජරාසාතු ජරාවට පත්වනකං පිහිටන් ඕනේ එකම දේතමයි සේලය තුර පීටන්ට ඕනේ සද්දා සාධ පතිට්ටිතා ජරාවට පත්වනක පිටය යුතු එකම දේතමයි සන්ධාව පින්නතුම් කවුරුද්දන්නවා අපි මීට පෙර ජීවිතවලද කවුහරි වෙලා පින්නතුන උපත්ති ලබල හිටිය තේතයට ගියත් මේක හම්බෙන්නේ පින්නතුනි මහකුණු පංචස්කන්දයක් විතරයි. නිවදැක්ක නැත්තං අනාගත ඒපඳුනත් ඒත් පෙන්න්නතුනි හැදෙන්න්නේ මහකුණු පංචස්කන්දයක් විතරයි. දැගෙනම් කරන්ට ඕනේ වර්තමානයේ ලැබිච්ච පංචස්කන්දයේ දෙස අනිත්‍යාදී වසයෙන් එක එක එකන්න එක එකන්නේ කරගෙන බලනකොට ඕන කෙනෙකුට පින්නතුනි තේරෙනවා මේ ගතයුතු කකිසිවක් නෑ කියලා ඔක්කෝම තියනෙ මහ වුණු ජරාගොඩක් විදනයි පෙන්නතු මේ පංචස්කන්ද වල තියෙන්නේ ඉති අපි මේකුණු පංචස්කන්දයක් ලබාගෙන නැවත ඒකමයි පෙන්නතුනි ප්‍රාර්ථනා කරන්නේ එන මේ පංචස්කන්දය පින්නතුනි මේ අම්මහත පයකක්ද නෑ එනම් තාත් අතපයකක්ද නෑ අපි අපි විසින් හදාගත්තු අතීත හේතුවක පලයක් පින්වතුනිම මේ බුක්තිවෙදින්නේ එනම් අතීතයේ හේතු දකස්කරපු නිසයි වර්තමානය පින්නතුනි පලේ ලැබුණේ වර්තමාන පලෙහිට ලැබල තියනෙත් පින්න හොඳ දෙයක් නබේක පුුණු පංචස්කන්තියක් මේකම ලබාගෙන ැත පින්නතුනි මේකමන අවි ප්‍රාර්ථනා කරන්නේ. ජාතිය ස්වභාවකොට ඇති යමෙක් ජාතිය ස්වභාවකොට ඇද්දයක් ම හොයනවකිව්වා. මේක අනාරය පර්යේෂණය. මහනි මේ විදියට අඹදරුවන් දෙසිදස්සං නඩිදී ආදී ජරාව්‍යාදිි මරණ සෝක යන අවස්ථාවලට පැමිණිෙනවා. මේ පංචකාම උපදීන් ජරාාව්‍යාදිි මරණ සෝක ස්වභාවකොට ඇති අතර ජරාව්‍යාදිි මරණ සෝක ස්වභාවකොට ධර්මයන්නේ තුෂ්නායිෙන් වෙලිලා මුලාවට පත්වෙලා එයින්ම යට වෙලාගිය ලෝවැසියා ජරාව්‍යාදිි මරණ ස ස්වභාවකොට ඇත්තේ මෙමිනි ස්වභාවයකට ගොදුරු වූගක්ක පෙන්න්නතුනිි හොයෙනවා. මහනි මේ කෙලෙසෙන ධර්මය කියල කියන්නේ පෙන්නතුනි මොකක්ද. අබුදරු දෙසිදස්සන් රන්්ඩිදී යන මේවා කෙලෙසන දහම් පංචකාම උපදි කෙලෙසන ස්වභාවකට ධර්මය මේ කෙලෙසන ස්භාවකට ධර්මයන්නේ ටුස්නාවෙන් ගැටගැහිලා පින්නතුනි මුලාවට පත්වෙලා එයින්ම යටවේ ගිය ලෝක සත්වයා කලේෂයන් ස්වභාවකට ඇතිව කලේෂයන් ස්භාවකොට ඇත්තක්ක පින්නතුනි හොයෙනවා මේ අනාරය පර්යේෂණයඇයි. පින්වති බුද්ධත්තයට පත්වෙන ගිය ගමනෙදී බුදුවෙන්න කලින් හසේනද සූත්‍රයේ බුදුහාමුදුරු මතක්කනව සැරය ුත්තාදුරුවන්ට සාරිපුත බුදුවෙෙන්න්නට කලින් මම සුසාන භූමිටත් ගිහිල භාවනා කළා ඒ සුසාන භූමත් සාරිපුත්ත මට නදි මත හැතුුණා මං කරපුදේ තමයි සුසාන භූමී තිබුණු මිනියට කටු එක තෝගල්ල අරගෙන ඒගෙන් හදාගත්ත පොට්ටනිය සාරිපුත් ඒක ඔළුවට තෙනම බුදියගත්තා ඒම නිදං ඉන්නකොට හරක්බලන ළමයි ටිකක් එකනේ හරක් දම්ම ඇවිල්ල තනකොලකව සුසාන බෝමියයට මේක ළමේ කරට්ට තන්න කෙවිටෙන් මගේ කනට කෝටුවකි ගැගෙන ගිය මයි මන මලබිනිියද ලඟදදි ගෙනා අපකක්්ද කොහත කියලා සාරිපුත්ත මගේ කංගොලට කෝට වලින් ගැනපු එකම ගොපොලු දරුවෙක් කරෙහිවත් මට මගේ හිතවේ දේශයක් තරහාවක් වෛරයක් මතුූ බවක් මට මතක නෑකිව්වා. එනගේ පපත්තියත් එක ැබුණු දුක කියනක දැනගෙන පින්නතු නනිපදීම නැති කරන දෙයක් මන පිනතුන මේ හොයන්නේ එතකට බුදුහන්දුර වහනව මහන්නේ දැංගවකිවේ අනාරපර්යේෂණයන ආරිපර්යේෂණය කළ ැන මොකක්ද මේ ලෝක යම්කිසිකනෙක් ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ම වෙසමින් ජාතිය ස්වභාවකොට ඇති දෙයක්කි දෝසය තේරුම් අරගෙන ඉපදීමේ දෝසය ඉපදීමේ දුක කියන්නේ මොකක්්ද කියලා තේරුම් අරගෙන ජාතියක් නොමැති නිරුත්තර වූ නිවන කියන එක පින්නතුනිි හොයෙනවා ජරාව ස්වභාවකොට ඇත්තේ ජරාවේ ආදීනව තේරුම් අරගෙන දිරීමක් නැජදයක්ක පින්නතුනි හොයෙනවා ව්‍යාදිය ස්වභාව කොට ඇති යම්ක සිකෙනෙක්්‍ය නොමැති නිරුත්තර වූ නිවන හොයෙනවා. මරණය ස්වභාව කොට ඇති යෙ මරණේ ආදීනව තේරුන් අරගෙන මරණයක් නොමැති අනුත්තර වූ නිවන කියන එක පින්නතු නිහොයෙනවා. සෝකෙහි ආදීනව තේරුම් අරගෙන සෝකයෙන් තුර නිරොත්තරූ නිවන කියන එක පින්නතුනි හොයෙනවා. කෙලෙස් සහිත බවේ ආදියනව තේරුම් අරගෙන නිරුත්තර ව නිකෙලෙස් නිවන කියන එක පින්නතුනි හොයෙනවා මේ තමයි මහනනි ආරය පර්යේෂණය කළ කියන්නේ. ඉපදුනු අපි දැන් දුක කියන්නේෙ මොකද්ද කෙල්ල පින්නතුනි තේරු ගන්ටඕන. අතීතෙත් මම මෙබඳු පංචස්කන්දයම ලබාගෙන හිටියා අතීතෙත් මම ගෙබල් හැදවා නමුත් මට ජරා ව්‍යාදිි මරණ දුකින් නිදහස් වෙන මාවත ඔොයාගන්ට බැරි වුණා එනිසා මම නැවත නැ නැවත නැවත උ පත්තිය ලැබවා ුව මවකසිං මේ ලෝකට බහිවෙනකොට බිහිුණනාට පස්සේ උපන් හැටිය දරුවෙක් පින්නතුනි ඒ දරුව හදනවා ඒ දරුවෙක් හෝදනකොට පින්නතුනි සනී පයිද නෑ දේශනාවෙනම් කියනවා උපන් හැටියේ දරුවෙක් හෝදනව කියන්නේ අලුත්තුවාලයකට ලුණු දමල කොස්සකින් අතුන්නොකොට වේදනාවත් තියෙනවද අනන්න බුදු වේදනාවක් පින්නතුනි තියෙනවකිවවා ජාතිපි දුක්කා ඔත්තු හිතනවද ඉපපුදුනී පින්නතුන මහ පුදුමහස්කාර සැපයකෙන් කියලා නෑ. අම්මගේ කුණු මල මූත්‍ර ලේ සැරව මෙ කෝම ගොඩේ ඇතුළ ජීවත් වෙලා මේ ලෝකට බිහිවෙනොටත් කුණු ලේ මල මූත්‍ර සැරබැතුව තමයි අප මේ ලෝකට බිහිවෙන්නේ නිසාතමයි දරුවෙක් කුපන්න්නට හෝදන්නේ ඒ එකැව හෝදනකොට සනීපයක් නෑ මේන්ග්‍රී ගහල කෑ ගහල පින්නතුනි අඩන්්ඩේ නිසා වේදනා වැඩිකමට. මේ ලෝකෙ දුකෑ තුළේ පින්නතුනි කොහොමත් දුකමයි බලන්න කොට සැපෑ තුළෙත් පින්නතුනේ තින්න දුකමතමයි අපි හොයපු කිසිම දේක පින්නතුනී තිමස් කෙලවර සැපයක් ට අ අපවසං වුණනාද නෑ අවසං වුණේ දුකෙන් ඒක වෙන බව දැන දැන දැනදනි දුකම ේ නෙවේද පින්නතුනි අපි මේ හොයන්නේ. කාම්බෝගයේ ජීවිත ගත කරනව ඇත්තන්ට එක පාරමේසියල්ලෙන් පින්නතුනි අපි කාටවත් මෙිදනට බැහැ කියන්නේ ධර්මය දැනගෙන ටිකෙන්ටික ටිකෙන් ටික ඉදිරියට යනකොට පින්නතුනි මේ කරුණු කාරණා තේරුම් ගන්න පින්නතුනි පුළුවන්කම තිබෙනවා. අබෝධයක් එක්ක යම්ක සිකෙනෙක් මේ ගමන් මගේ යනවනං එබුදු කෙනෙකොට අර ජීවිතේ යම්යම් අවස්ථාවල දුර්වලතාවයන් මතු වෙනකොට එයාට පින්නතුනි එතන්ට ධර්මය විතර ගන්න පුළුවන් අපි දන්නවා අපත්තුො ඇත්හන්ගේ ජීවිතෝල පිනතුන දුලකම් මතු වෙනවා ඒ දුලක මත්තු වෙන කොට එතෙන්ටබෙන කිසිවන් ගන්නන්නේ පහතෙන්ට ගන්ට ඕනේ පිනුතුු දර්මී විතරයි එසා භාගතුන් වහන්සේ වදාල මහනිින් මම බෝසත් කාලේ ජාතිය ස්වභාවකොට සිටියදී ජාතිය ස්වභාවකොට ඇත්තක්ම හෙව්වා ජරාව ස්භාවකොට ඇතිව සිටියදී ජරාව ස්වභාවකොට ඇදයක් මෙහෙව්වා. මරණය ස්වභාවකොට ඇතිව සිටියදී රණය ස්භාවකොට ඇදයක්ම මෙහෙව්වා. එහෙමුණත් මට මෙන්න මේ වගේ සිති විල්ලක් පහළ වුණා. මොකදද මම කුමක් නිසා ජාති ජරාව්‍යාදිී මරණ සෝක සංකිලේෂ ධර්මයන් ස්වභාවකොට ඇත්තෙක්ම සොයනවද එකගනනි මොකද්ද මේකට හේතුව භාගතුන් වහන්සේ වදාල මහණනේ ජාති ජරා ව්‍යාධි මරණ සෝක සංගිලිස ධර්මයන් ස්වභාවකට ඇත්තා වූ මම ජාතිජ ව්‍යාධ මරණ ස්භාවකොට ඇතිදේ ආදීනව තේරුම් අරගෙන ජාතියත් ජරාවත් ව්‍යාත් මරණයත් සෝකයක් සංකලේසයක් නැති නිරුත්තර ව යෝගක්ෂේම වූ නි්භාන සංඛ්‍යාත ඇත තුස්නාව නැතිකිරීමෙන් ලබන නිබන සොයා යන්න මෙන යනමන කොච්චර හොයි දෙකළම කල්පන මෙතමේ ආරය පර්යේෂණය එකන උතුම් සැබීම පින්නතුනි. ධාර්ථකුමාරයා ගිහිගේ ඇතහරලා එලියට බැස්සේ ොකුපුටුවක් ොකු මාලිගවක්ොය නෙවෙයි බුද්ධත්වයට පත්වෙලා මිසක් මංගාහවා අපේ මාලිගා පැත්තපලාතකට එන්න නෑ කියන අදහසිදවා එළියට බැස්සේ. අපිසාමාන්‍යයෙන් ජීවිතවල පැත්තක් පින්නතුනි අහරනකට අප පැත්තක් පින්නතුනි අල්ලනවා එකතම අපේ ඇතහැරීම අතහැරීම යනු පින්නතුනි නියමාකාරය අතැහැරීම නම් අවබෝධී යුත්තවම අතැහැරින්ට ඕනෑ. සමාර්ුෂණක ඇතිවන ජීවිතය කලකිරීම් වලට ඉක්මට පින්නතුනි කලකිරීමත් එක්ක අතහැරීමත් සිද්ධ කරනවා එවනාට පෙන්න්නතුනේ ඇත්ත ආපහු හිටපතනටම පින්නතුන එනවා ඒමතැන් තියෙනවා. අර අවබෝධයක් එක්ක ජීවිතය කළකිරන්නකොට පින්නතුනි එ පුද්ලයා ඒදේ දමළගහන ලේසියෙන් ආපහ පින්නතුනි එන්න නෑ. එම අවබෝධයක් නතුවර ෂණක කලකිරීමම් වලට ක් නිසිහටි ගෙර හරි පින්නතුන බැහැට යනේද ඒ නිය මත හැරීවන වේ ලෝකේ. ඉනිසයි භාගතුන්වා දේශනා කළේ වස්තුකාම ක්‍රේෂකාම කියල පින්නතුනු දෙගත් තියනවා වස්තුකාම කියල කියනෙ වස්තුවට තියෙන පින්නතුනි කැමැත්ත. ලේෂකාමයේ කළගැ නැවත නැත වස්තුූ පිළිබඳව කල්පනා කරමින් ඇති වෙන කාමයට කියනවා ක්‍රේෂකාමය කියලා. ඉ වස්තුකාමෙන් මිදිලා පින්නතුනි ක්‍රේෂකාමෙන් බිඳන්න බැරිවුණොත් මේ හිතා පො යන්න කොතෙන්දද වස්තුකාමයටමයින්. ඒකකි වස්තුකාමෙන් බිඳන ලේසි නමුත් මේ ක්‍රේෂකාමෙන් බිඳන තමයි පින්නතුනි අමාර. භාගතන් වහන්ේ වදාහළ මහනි බද්‍ර යව්වන වයසේ දෙෙන හොඳ තරුණ කාලේ මම මාපියන් බලවස්සේ මාපියන්ගේ බලවස්සේ නොකැමැත්තෙන් කඳුල පිරි මුහුණින් යුත්තව හඬා වැටෙද්දි කෙස්ටවුල් කපලා කසාවත් ඇදගෙන ගිහිගේෙන් නික්මිලා පැවිදි වෙලා කුසල ගවේ සිකින් සච්්‍ය ගවේ කුසලය මොකක්ද අකුසලය මකක්ද සත්‍යේ මොකක්ද මේ විදියට හොයමින් නිරුත්තර ව නිර්වාණය සොයා ආලාරකාරාමලකට ගියා එවැත් කාලාමේනි මම උබහන්සගේ ශාසනයේ ඹර හැමින් ඇැසරමින් වාසය කරන්නට කැමැතිය කියලා කියපු වෙලාවේ ඒ ආලාර කාලාම කිව්වා නොවනති කෙනකුටට යම්බඳු ශාසනයක නොබෝ කලකින්ම සවකීය ආචාර්වරයාගේ ධරමය ඉගෙනගෙන එක ප්‍රත්්‍යක්ෂ කොටගෙන වාසය කරන්න පුළුවන්නම් මේ ධර්මය එවැනි ධර්මයක් කියලා. ඒසා ඔබ මෙහි බඹ වාසේකිරීම ඔබට වැඩදායෙකවු නොවනුමානය කියල මට ආරාරකාරාම කිව්වා. එනිසා මෙහි වාසය කරන්න මට අවසර දුන්නා කවුද ආරාර කාලාම. මේ අවසරේ ලබාගෙන එහි නතර වෙලා දරම මේ ප්‍රගුණ කළ මට දේශනාව කියනවා. ඒ කියපුදේ ළෑ වුණු පමණින් මම ඒ දහම දැනගත්ත ඒ විදියට මං අවබෝධ කරගත්තා. තකොට ආලාරකාරාම දවසක් මට කියනව නොබ ඉගෙන ගතයුතු සියල් ඉගෙනගෙන දැන් අවසානයි ඉගනේ. ආරාර කාලාමියන් විමසුවිට මේ ආකින්ංචංජායතනය දක්වා උගන්නව ඉගිහාට පෙන්වතු නිගැන්වීමක් නෑ. ශ්‍රද්ධ කල්පනා කලා ශ්‍රද්ධාවත්තේ යාලව ආරාරකාරාමට පමණක් මට ශ්‍රද්ධාව තියෙනවා. ඒවාගේ මටත් සිහිය වීරය සමාධිය ප්‍රඥාව කෙන දහම ආරාලකානාවට පමණක් නෙවෙයි මටත් තියෙනවා. එනිසා අලාරකාලා මට කියනවා. මගේන් ගැන්ඩීම මෙච්චරයි ඔබ මගේ පිරිස පෝසණය කරමින් එකන ධර්මයෙන් පෝසණය කරමින් ජීවිතයගත කරන්න කියලා පින්ව ඒවෙලාවේ භාගතුවාද භික්තුන්වාදර මතක් කරනවා මමත් ආරාරකාරාම අරරකාරාම කරපු දෙත මම ආලාරකාරාම සහ සමතත්වෙහි අපි දෙන තැබු කිව්වා. ආරරකාරාම් මගේ ගුරුවරයාගේ ගෝලයකු මාතින් තමන් හා සමතත්වයහි තැබී යුතුවෙයි. උදාර පූජාවෙන් මාව පිදුවා.නි මේ ධර්මය ආකංච්ඥායත නීපදීම් පිණිස මිසක මා බලාපොරොත්තු වන පරමාර්ථය වන නිර්වාණගාමී මාර්ග ධර්මයට මේ කිසිවක් උපකාර වෙන්නේ. එනිසා මෙයින් මට වැඩක් නෑ කියල මම ආරාරකාලාම ගාවින් මං ආව මහනෙනේ පිටත් වනා කලකිරීම යුත්තව වෙන් වගේියකිව්වා. ඊට පස්සේ මහනි මමකින් කුසල ගබේ සිකින් සච්ඥ ගබේසි කුසලේ මක සත්්‍ය සොයාගෙන සත්්‍යමකක් දෙකළ හොයාගෙනකොට මට උද්ධකරාම්පුත්තාම්පූ ෝගාම ගෙන ගත් අහු ගන්නන්නේ නේවඥා නාසං්ඥායතනය දක්වා පමණයි මඟ ව උගන්නනි මෙච්චරද කියලා මගේ ඉගැන්ව මෙච්චරයි කියලා උද්ධ කරහම් පුත්තකෙව්වා නේවස්ඥා ඥාසං්ඥායතනය දක්වා එතකොට මනි මමකල්පනා කළා උද්දකරාම් පුදධන ශ්‍රදධාවතියනව වීරතියෙනව සතිය තියෙනවා මාදී තියෙනව ප්‍රඥාව තියෙනවා ඉතින් මේ ධර්මි ටික මටත් තියෙනවනි. උද්දකරාම්පුත්තක ධර්මේ ඉගෙනගෙන මං උද්කරාම් පුත්තකාවට ගියා ඒ වෙලා වෙනට කියෙන ඇවැත්න ඔබ පියාණන් වූ රාමතෙමේ මේ ධර්මය මෙසමනකින් විශිෂ්ඨ ඥානයෙන් දන ප්‍ර්‍යක්ෂ කල අවබෝධ කර ගට අවබෝධ කර ප්‍රකාශකරපුති අත්ද ඇත්ිය සය මගේ පියා වූ රාම මේ ධර්මය වෙපමණකින් ප්‍රකාශ කරලා ඉගෙන ගත්තා කියල උද්දකරාම් පුත්ත පින්නතුනි අපේ බුදු හාමුදුරුවට මතක් කලා. තකොට බෝහතන් වහන්සේ. ඇවැත්ති මම නේවස්ඥා නා සඥායතනය විශිෂ්ඨ ඥානයෙන් ප්‍ර්‍යක්ෂ කළ අවබෝධ කරගෙන ඉන්නකොට දරාම්පුත්ත මට කියනවා ඔබත් දැන් ඉගෙනගෙන හොඳට ඔබ වැනි සබ්‍රක්්මචාරීක් දකිල් ලැබීමත් ශාවකයන්ට මහත් ලාභයක් එරිසබී ගෝල පිරිස භාරගෙන කටයුතු කරන්න කෞදද මේ උද්ධකරාම් පුත්ත භාරදු අපේ බෝහතන් වහන්සේට ස හමකින් කුසල ගේ සිකින් සච්චගේසි කුසලය මොකදද සත්‍යය මොකක්දද කියල සොයාගෙන යන ගමනදී මගදරටේ ඇවිදල උරුවේල් දනව්වෙ සේනාන කියන නියම් ගමටමං වැඩම කළා ඒ සිත් කල බොහෝම ලස්සන බූම් භාගයක් මට දකින්න පුළුවන් ගම ලැපුණ. ලස්සන වනල හැබ සුදු වැලිතලා තියෙනවාඒකොඩ මෙගොඩ වීමට මනා තොට පොළවල් තියෙනවා ගලා බහින නේරංජරා නදිය අවට පවතින ගොදුරබිමත් බොහොම ලස්සනයි ඒක දැක්ක මගේ හිත අප්‍රමාණ පැහැදීමකට පත් වනා ඒ කාන්තයෙන් වීර වඩන්න මෙතන ස්ථානයේ ස්ථානය බොම සුදුසනකිල මට කල්පනාවුණා වීර වඩන මේස්ථානය බොහම ලස්සනත නක් සුස්සන ඒසා මම පදන් වීරෙක් පඩන කෙනෙකුට මේස්ථානය බොහොම සුදුසුයේ මේකේ කාන්තයම සුසනක් මේ විදියට හි හිටපු මම බෝමැඩ ඉඳලා ජාතිය ස්වභාවකට ඇත්තෙක් ජාතිධර්මයේ ආදීදම තේරුන් අරගෙන ජරාව ස්භාවකොට ඇති මම ජරාවේ ආදීනම තේරුන් අරගෙන ව්‍යාදිය මරණය හිත කෙලෙසෙන ධර්ම ස්වභාවකොට ඇති මම මේසි අල්ල තේරුම් අරගෙන ජති ජරාවක් ව්‍යාධයක් මරණයක් සෝකයක් පරිදේවයක් නැති සි්වැදෑරුම් වූ යෝගයන්ගෙන් මිදනු හෙ නිර්භය වූ නිර්වාණය කියනක මං අවබෝධ කරගත්තා දැක්කනේද තමන්ගේ හිතං සියලුම කෙලෙස් ප්‍රාණනයට පත්වෙන්න්න තුරු ලෝකටකි වනෑ බුදුනා කියලා. යම් දවසක වැටහුණ මගේ සිතං සියලූම කෙලෙස් ප්‍රහාණයට පත්වෙලා කියලා අන්නිධාතමයි ලෝකට මිකිී බුද්ධත්තයටට පත්ව වනා කියලා. ගේ අරිහත්ඵල විමුක්තිය වෙනස් කරන්න කාටවත් බෑ වෙනස් නොවන සොළයි. ඉස්තරයි. මේ මගේ අන්තිම උප්පත්තිය. දැන්මට පුනර්භවයක් නැතැයි කියන මේ සර්වක්තා ඥානය මහනි මට පහළ වුණා. සියල්ල දන්නා නොවන පහළ වුණ. මහනි මට මෙසේ සිතුන අවබෝධ කලාවූ මේ ධර්මය විසාම ගැඹුරුයි. පහසුුවෙන් අවබෝධ කරගන්නට බෑ මේ අවබෝධ කරගන්නම මෙච්චර දුක්කින්දා. මේ සත්්‍ය ප්‍රජාව පස්කම් සුුවෙන් පස්කම්බල ඇලිගලී වාසය කරන්නේ. මේ පටිච් සමුපපාදයහි සෞපාදයක් වේනම් ඒ අවබෝධ කිරීම පහසොයි. සීරු සංස්කාරයන්නේ සංසිදීීම මේ නිර්වාණ ධර්මය දෙැක ගැනීමට අපහසුයි. මානින් මා දුකසේ අවබෝධ කරගත් ධර්මය මා දෙසුවද ඒ අවබෝධ කරගැනීමේතරං පහසු කාරයක් නෝවුබව මට පැටහුණා. ධර්මේ දැන් ප්‍රකාශ කිරීමට නුසු දුසයි මොකද රාග දේශයන්ගෙන් යටවෙච්ච හිත්තියන ධර්මී අවබෝධ කිරීමට පහසු නොවන චතුරෝගයටම පටහැනිව නිවන් අතර යොමූ ගැමුරු සියුම්ද අවබෝධයෙන් අපහසු අවබෝධ කරන්නට අපහසු දහමක් මං අවබෝධ කරගත්තේ. තින් කෙ සහිත මිනිස්ස කොෝමද මේ අවබෝධ කරගන්නේ මෙිම සිතිවිල්ලක් පින්නතුනනි භාගතුන් වහන්සට ඇතිව වුණා එතොර මේක උදසීනත්වේ යද්ද නෑ පින්නතුන බුදු කෙනකොට කවදාවත් උදාසීනත්වයක් නෑ එනම සිතිවිල් ඇති වුණට පස්සේ එදා මේලෝකින් උත්තර ීතරමගෙන කවුද සාම්පතියේ මහා බ්‍රක්්මය භාගතුන් වහන්සේ ටාරාධනා කළ යඋුතුයි දේසේතු බන්තයේ භගවා දම්මං දේසේ සුගුතුෝ දම්මං. සන්තිසත්තා අප්‍රස්ක ජාතික අස්සව වනා ධම්මස්ස පරි හයන්තේ. භාගතුන්වා ධර්මය දේශනා කරන්න ඔ ධර්මය දේශනා නොකර හිටියොත් මේ සත්වයන් කෙලෙස්තව ටික ටික බුදු හාමුදුරුවනේ වැඩිවෙන්ට පුළුවන්. එනිසා අවබාහසි ධර්මය දේශනා කරන්න. එනන්ගේ ආරාධන පින්නතුනි මිනිහෙක් කලාට හරිියන්නේ ආරධනාව දෙවිය කළලාට හරරිියන්න ඒ ආරාධනාම කරටෝ නිදාට මේ ලෝකී නොත්තර ඉතිරමගෙනනාා කවුද සහම්පති මහා ප්‍රක්්මය මෙසේ කියමින්ගේ සහම්පති මහා බ්‍රක්්මය නැවත ගාතා තුනකින්මදන ප්‍රකාස කළාමොකද පෙර මේ මඟද රටේ කෙලෙස් මල සහිති ශාස්ටූරු විසින් හිතන්ලද අසුද්ධ ධර්මය පහළ වෙලා තියෙන්නේ ආරි මාර්ගයේ හෙළිකිරීමෙන් මේ නිවන් දුොර භවෘත කරනු මැනවිදා ස්වාමීණි භාගතුන් වහන්සේ. නිරමලු බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරලත් ධර්මය සත්වයි වසත්වා. උස්සූ කඳක් මතර නැගපු නැගත් පුරුෂයකුට අවට හිතන් සිටින ජනතාව හරි පහසුවෙන් දකින්න පුළුව පස්මරුන් පරදල බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් සත්තුවයන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් බුදු වැසින් ලෝකෙ බැලුව කෙලෙස් මද වසයෙන් කෙලෙස් වැඩි වසයෙන් තියෙන සත්තුවීමම දැක්කා කාට මේ ධර්මය දේශනා කරනද කියල කල්පනා බල්ලකල් බලනකොට ආරාරකාරා මතක් වුණා ඇතකොට මිය ගිහිල්ලා දරාම්පුොත මතක් වුණනා ඇත් හොයල බලන්නකොට මියගිහිල්ල එනිසා මහනි මම සේපත් වනේ මම දුස්කරක්‍රයාන් කරද්දිිමට ඔෝටන් කරපු පස්ව වග මහනු පංචවගගේ භික්‍ෂෝන් ඒ පංච වගේ භික්ෂෝන්ට ධර්මයේ දේශනා කලා පින්න තුට්ට මතකයියේ සයල්ල මේ සමයි මෙච්චර මේ දුක්ක නිලා දුක්කනනි ලවබෝධ කරගත්තු ආය පරියේෂණය චතුඩාරය සත්තේ දේශනාවිදි කියනවන මේ ලෝකෙ සැම සාාස්්ටවරයක්මමාවබෝධ ගැන දේශනා කළේ දුක විතරයි. නම බුදු හාදුර විතරයි දුට හේතුව කියල දුන්න මේ ලෝක උත්තමයන් වහන්සේ දුක විතරක් කියල පැත්තකට ඔන්නෑ දුකට හේතුවත් කියලදුන්න ගැකිරීමත් කියලා දුක්කිණ මදීම දුකිින් විිදන මාර් ගැත් පින්නතුන කරුන්නා. ඉර දැන් අපිට තියෙන්න්නේ ඒ කල්බෝධ කරගන්න එක පිතරයි. අපිට මේ ලෝක යමුත්වෙන් පින්පව කුසල්ල අකුසල්ල හයන්න මහන්සි වෙන්න දෙයක් නෑ අපිහමඳදනා වෙනුවෙන් සොයාගන්න බැරි අපහසුදේ බදහාම්දරුව තනයෙන් දුක්කණ ලාබෝධ කරගෙන අපිට පින්නතුනි දේශනනා කළ. මේ ගෙන ගත්ති මජ්‍යමනිකාය අරිය පරියේසන සූත්‍ර දේශනාව මේ දේශන අවශ්‍රවනය කිරීමෙන් පාල කරගත්තු උතුම් පුන්නෙකු සල් බලයෙන් පින්ව සෑම දෙනාටම චතුරාරය සත්්‍ය ධර්මේවා බෝධ වේවා සුකසාගත ප්‍රතිපදාවෙන් දුක්ගලබරකොට නිර්වාණ බෝධයම සාක්ෂාත්වේවායි සාධූ සාධෝසාධෝ කියල පාක්ථනා කරන්න පින්වත්න අදාාපේ ධර්ම දේශනාවේ. දායකත්වේ භාරගෙන කටයුතු කළේ කොට්ටභගම මාපලගම වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවේ නියුතු. වෛද්‍ය සබේ සුන්දර ශාමි පුරෘෂාණන්ටත් අතලතේක්ෂණ අභේ සුන්දුර පුතුුණුවන්ස ආචාරය මිනෝලි අපපෝන් සලේලි ඇතුළු පවුලේ පින්වත් පරිීස. ඒ ඇත්තම් බලාපොරොත්තු වනේ දෙදස් විස්සේ ජුනිමස නදන මිය පල්ලව සපත්වන්ටේදුණු විෂ්ඨාමලත් හෙද නිලධාරිණේ චිත්‍රාමාලිනය ගුණවර්ධන ආදරනය ස්වාමිදියනය ඒ මෑනියන් වහන්සේට රැස්කරගත්තාව මේ උතුම් පින අනුමෝදන් වේවා අම්මාගේ සසර ජීවිතේ පරලොවජීවිතේ සුව පත්වේවා උතුම්බූ අමාමහා නිවනින් මනිවී සනසෙත්වායි සාධෝ 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 කෙලපින් දෙෙමු ඒවාගේ පරලෝ සැපත් එන්දෝරි සබේ සුන්දර පියාණන්ටත් පාඨසාාලාච්චාරිණයේ එස්කේ පතිරගේ සහ ඉලේ පෙරිමාරච්චේමන්දරා ඒ මෑනිවරු දෙපලටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. විශ්ශාමලත් විදුහල්පති අබේ පාලගුණු වර්ධන මහත්මා ඇතුළු පරලෝ සැපත් සීකට යුතු සියලූම ඥාතීන්ට මේ උතුම් පිරිලබේවා සංසාරදුක් කෙලවරේ ඇත්තෝ මා මහා නිවනිින්ම නිබී සැනසෙත්වායි සාධෝ 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 කියල ප්‍රාර්්ථනා කරන්න. ඒවාගේ ඉම්පින්ක මේ දායකත්වයගෙන කටයුතු කළ වෛදෙ සබේ සුන්දර මහත්මාටත් ඒවාගේ මචල තීක්ෂණ අභේෂුන්දර ප්‍රතුනුවන්ටත් ආචාරය මිනෝලි අපෝන් සුලේලි ඇතුළො කොට ඇති පවුලි හැමද නාටම විජ්‍යස්ශ්‍රී ජයස්ශ්‍රේීම බෝ හාමුදුරුවන්ගේ පිහිට ආශිරවාදය ලැබේවා ද්‍රෝණයක් ධාතුූන් තැන්පත් කොට ඇතුරුවන්ගලි මහ සෑයි අනන්ත ගුණ බල යාශිරවාදය ලැබේවා. ඒ පිහිටික් නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා දීරුගාවි ශම්පත්තයව ලැබේවා කියල අපි ආශිරවාද කරනවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් දෙෙවා. ආකා සට්ට ආචබුම්මට්ටා දේවානාගා මහිද්දකා ප්ඥන්තගනු මෝදත්වා චිරංරක්කන්තු සාසනං ආකා සට්ට ආචබුම්ම්ටා දේවානාගා මහිද්දකා පුඥන්තගනුමෝදෙත්වා ශිරංරක්කන්තු දේසනං ආකා සට්ටචබුම්මට දවානාගා මහිද්දික pu්nyaන්න umu දෙtwa ciරර kanතුතුwang සදා